ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අපි දන්නවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශාල විරෝධයක් තිබ්බා. උතුරේ තරුණයව මර්ධනය කරේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. බරපතල මර්ධනයක් ගෙනිච්චා. ඊට පස්සේ අපි දැක්කා වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳව ගත්තම දකුණේ සමාජයේ විශාල උද්ඝෝෂණ ගියා. වහාම වසන්ත මුදලිගේ නිදහස් කරන්න කියලා මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වැරදි කියලා. දැන් මෙතන මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට රට පුරා සමාජ විරෝධයක් තිබ්බා. ඒ තුල අපි දැක්ක අවස්ථා ගණනාවකදී රජයේ ප්‍රධානීන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අපි වෙනස් කරනවා කියන කාරණේ කිව්වා. සමහර පාර්ශ්ව ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්න කියලා විවිධාකාර ඉල්ලීම් කළා. දැන් ආණ්ඩුවේ ඔක්කොටම උත්තරයක් යටට දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරන කෙටුම් පතක් ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ කෙටුම් පත සම්පූර්ණයෙන්ම තියෙන්නේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම වෙනුවෙන්. දැන් එතකොට දැන් මේක මොකද්ද මේ කරන්නේ? මේ කැටුම් පද ඇත්තටම අපි ගත්තොත් මේක පැහැදිලිව අපි ගත්තොත් මේ කැටුම් පද මුලින්ම ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම 2023 දෙවැනි මාසේ 20 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ කැටුම් පද කියලා. දැන් මේක මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියන එක නෙමෙයි, ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ කැටුම් පදක් ඇටද මේක ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා අතන නීතිපතිවරයා විසින් තමයි මේ කැටුම් පද සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇට මේ ගේන්නේ මේ කැටුම් පද. දැන් මේ කැටුම් පද ක්‍රියාවට රැගුව සම්පූර්ණ බරපතල විනාශයක් රටේ වෙන්නේ. අපි දැක්කා ආණ්ඩුව මුලින් සූදානම් වුණා විශේෂයෙන්ම පුනරුත්ථාපන පනත් කැටුම් පතක් ගේන්න. දැන් මේ පුනරුත්ථාපන පනත් කැටුම් පත ගේන්න ගියේ මොකද්ද? අරගල කරුවන් අල්ලගෙන පුනරුත්ථාපනය කරන්න. දැන් පුනරුත්ථාපන පනත් කැටුම් පත ගෙනාම සමාජ විරෝධයක් ආවා. දිගින් දිගටම සියලු දෙනා විරුද්ධ වුණා. අධිකරණයෙන් පුනරුත්ථාපන කැටුම් පත අයින් කළා. දැන් අද ඒක ඉවරයි. ඒක ඉවරනම වෙන නමකින් දැන් ආයෙත් මේක නැගිටලා එන්න යන්නේ. දැන් මේක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා. දැන් මේ ත්‍රස්තවාදී ක්‍රියා කියලා මේගොල්ලෝ හඳුන්වන්නේ මොනවද? දැන් අපි ගත්තොත් මේකෙත් මේගොල්ලන්ට අනු මේ ත්‍රස්තවාදී ක්‍රියා තමයි යම් මාධ්‍ය භාවිත ස්ථානයකට රාජ්‍යව ආණ්ඩුවේ පාසුකමකට යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යටිදල පාසුකමකට හෝ පරිසරයකට බරපතල හානි සිදු කිරීම. දැන් අපි දැක්ක පෞද්ගලික දවස්වල වැඩ වර්ජන වෙලාවේ පොදු පාස්කම් වලට සෞඛ්‍යයට විවිධාකාර බාධා එල්ල කරොත් කියලා ගැසට් ගැහුවා. ගැසට් ගාලා අතිවිශේෂ ගැසට් ගාලා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළා. ඒත් කරලා මර්ධනය කරන තමයි සූදානම් වුණේ. දැන් මේක ත්‍රස්තවාදයක් කරලා තමයි නම් කරන්නේ. දැන් මේක කරන්නේ කවුද? මේ ක්‍රියා වෘත්තීය අරගලවලදී පොදු පාස්කම් වලට බාධා වෙන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී. දැන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තමයි මේ ත්‍රස්තවාදී ක්‍රියා කියලා අංගඩු ගාලා මේ අය මට්ටු කරන්න මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම අපි දන්නවා අත්‍යාව ඒ වගේම රාජ්‍ය පෞද්ගලික දේපල සම්බන්ධ කොල්ලකෑම ඒ වගේම හොරකම් කිරීම මේ වගේ දේවල් තියෙනවා. නමුත් මේවට පැහැදිලිවම නීති තියෙන ඕනතරම් කරන්න. අපි දන්නවා මිනිමරුමට මිනිමරුම් වලට නීති තියෙනවා. පුපුරන දවය පනත් සම්බන්ධ ඒවට අදාළ නීති තියෙනවා. මේ නීති තියෙද්දි තමයි මේ සියලු දේ කියන්නේ ත්‍රස්තවාදය ඇතුළට මේවා ගේන්නේ. මේ ත්‍රස්තවාදය සම්පූර්ණ රූපාන්තරය කරනවා වෘත්තීය ක්‍රියාමාර්ගකට. මේක තමයි අපිට තියෙන බරපතල ගැටලුව. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේක පැහැදිලිවම මේ එන මර්ධනේ මේ එන අරගල මර්ධනේ කරන්න තමයි මේ ලෑස්ති වෙන. මොකද මේ පනතේ මුල් පනත ආණ්ඩුවේ ගෙනාපු මුල් පනත ඒක දැන් මේක ගේන්නේ ඇතුළම දැන් 2023 තුන්වැනි මාසේ 16 වෙනිදා තමයි මේක කැබිනට් එකට අනුමත කරන්නේ. ඒ අනුමත කරාට පස්සේ තමයි මේක ගැසට් කරන්නේ. නමුත් මුල් අවස්ථාවේ තුන්වැනි 2022 මේ ගේන පනතේ නම තමයි ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත. දැන් මේකේ අරමුණම තමයි ප්‍රචණ්ඩත්වය කියලා ගණන්ලා ඉදිරියේ එන අරගල මර්ධනය කරන්න. දැන් මේ වෙනකොට අපි දන්නවා රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම IMF එක ඇවිල්ලා රට සක්‍රීක වෙලා මේ සියල්ල වෙලයි කියලායි කියන්නේ. කෝ ණය අරන් තියෙන්නේ බිලියන 53ට තව තුනක් එක්කව වෙලා දෙනවා ණය. ඒකයි මේ වෙලා තියෙන්නේ. වෙන එකක් නැහැ. එතකොට දැන් මෙතන මේ ණය අරගෙන සතුටු වෙලා කිරිබත් කාලා රතිඤ්ඤ දාලා මේ නටන නාඩගම් මොකද්ද? අපි දන්නවා මේ රටේ ජනතාවගේ බඩගින්නේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න දෙන්න බෑ. මේ කිසිම ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බෑ. ඒක නිසා මේ වගේ නීති ගැනලා තමයි මේ කරන්න යන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් මේකේ තියෙන තවත් භයානක පැති කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේකේ මේ අපි කරන ක්‍රියාවන් අපි දැන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් කියලා ඒ ක්‍රියාමාර්ගයේ ත්‍රස්තවාදයට ලඝු කරමු. අනිත් පැත්තෙන් ඒවා ප්‍රචාරය කිරීම, ඒවා උත්කර්ෂයටපත් කිරීම, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම, මාධ්‍යවලින් ආවරණ ලබා දීම මේ ඔක්කොටම දඬුවම් ලැබෙනවා. අරකට අවුරුදු 20 නම් අවුරුදු 15 මේකට
උදව් කිරීම වලට අවුරුදු 15යි. ඉතින් මොකද්ද මේ තේරුම? මේ රටේ මාධ්‍ය මර්ධනය කරන්න තමයි මේ ගේන්නේ. ඒක නිසා මේකේ ත්‍රස්තවාදයේ අර්ථ නිරූපණය කිරීමේදී කරලා තියෙන දේ අපිට ඉතාම පැහැදිලි. ඒ වගේම අපි දන්න අපි දැක්කා වසන්ත මුදලිගේ රඳවන්න රඳවුම් නියෝගයේ අසංගරේ රනිල් වික්‍රමසිංහ මාස 3ක. දැන් අසංගරණ පස්සේ දැන් මේකේ කාටද අසංගරණ ලැබුණා? ජනාධිපතිවරයා අසංගරණ ඕනේ. නියෝජ්‍ය පොලිස් පදිහට පුරන් අසංගරණ මේ මාස 3 තියාගන්න. මොකද්ද මේ කරන්නේ? මේ ලෑස්ති වෙන්නේ මේ රටේ ජනතාව මර්ධනය කරන්න තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීම මේ නව පනත ගේන්නේ. මේ කැටුම්පත් අවස්ථාවේදීම පරාජය කළ යුතුයි. අපි විශේෂයෙන් ඉල්ලනවා විපක්ෂ කණ්ඩායමට, විපක්ෂ මන්ත්‍රීවරුන්ට, ඒ අයට වහම කතා කරන්න මේ සම්බන්ධයෙන්. මේ භයානක ප්‍රවණතාවයක් රටේ එන්නේ යන්නේ. මේක වහම වළක්ව ගන්න ඕනේ. අපිට පුළුවන් වුණා පුනරුත්ථාපන පනත පරාජය කරන්න. ඒ වගේම මේකත් පරාජය කළ යුතුමයි කියලා අපි කියන්නේ. එප නැති වුණොත් වෙන්නේ මේ ඉදිරියේ ඉන ජනතාව මර්ධනය කිරීම. රනිල් රැස්ටි වෙන්නේ සම්පූර්ණයෙන්ම මර්ධනයට. රනිල්ට මර්ධනය පුරුදුයි. රනිල් දන්නවා, JR කරපු එකක් දන්නවා. මේ සියල්ල අරගෙන මර්ධනය කරන මොකද රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් කිසිදු ප්‍රශ්නයකට උත්තරයක් නැහැ. තියෙන්නේ මර්ධනය. ඒ මර්ධනය වෙනුවෙන් තමයි මේ පනත් ගේන්නේ. මේක බෞතර ජනතාවක් එළියට අවිලා මේක පරාජය කළ යුතුයි කියලා අපි පැහැදිලිවම කියන්නේ. දැන් මේ කොහොමද මේ උසස් පෙළ මේ විභාග කටයුතු කල්යයිද ඒ සම්බන්ධව? උසස් පෙළ උත්තර පත්‍ර සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ හිටියා විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය. ඔවුන් ඒ උසස් පෙළ උත්තර පත්‍ර ඇගීම ඔවුන් දැනට ඒකෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ අය උත්තර පත්‍ර ඇගීම් ක්‍රියාවලින් ඉවත් වෙලා තියෙනවා. ඉවත් වෙලා ඉතින් මේක ඒගොල්ලෝ අයින් කරගෙන තියලා මම හිතන්නේ ඒගොල්ලෝ ඒක ඉවත් වෙනවා කියලා ප්‍රාදීලිය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ට අදාළව ගත්තොත් ගුරුවරුත් ඒකට ඉල්ලුම් කරලා තියෙනවා. හැබැයි මේ සඳහා ගුරුවරු රුපියල් 3000ක දීමනාවක් ඉල්ලුවා. මේ දීමනාවට තාම දීලා තියෙන 2000යි. මේක 3000 කරන්න මේ කිසි ගැටලුවක් නැහැ. කට්ටිය ඇවිල්ලා මේ කටයුතු කරයි. ආණ්ඩුව තැන්තැන්වල මේ ක්‍රීරේව කතා කිරීම වෙනුවට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා සාකච්ඡා කරලා මේ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ ආරම්භ කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව කරන්න ඕනේ. එහෙම නැතුව අනිත් යාට බැලලා තේරුමක් නැහැ කියලා අපිට කියන්න තියෙන්නේ. ගුරු විභාගයේ නැවත පටන් ගන්න කවුද? දැන් මේ ගුරු විභාගය අපි දන්නවා මේ විශේෂයෙන්ම ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ 3000කට වැඩි ගුරු වෙන්ගියක් තියෙනවා. සෝරි අධ්‍යාපන පද්ධතියේ 30000කට වැඩි ගුරු වෙන්ගියක් තියෙනවා. මේ ඉගියට පිළිවක් හොදන්න කියලා දිගින් දිගටම කියලා තිබ්බේ. ඉතින් මේගොල්ලන්ට දැන් මේ වෙනකොට පෑදිලිම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් 8000 කතර ප්‍රමාණයක් ඉන්නවා පිටත් මේ පත්වීම් ලබා ගන්න අවුරුදු ගානක් තිස්සේ ඒ අයට පත්වීම් නොදී ඉන්නවා. ඒ පත්වීම් නොදී අපි දන්නවා වාද්ධාරින්ට විභාගයක් තිබ්බා. මේ විභාගේ තෝරා ගැනීමේදීම අපි මුලින්ම කිව්වේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියලායි. නමුත් මේ ව්‍යවස්ථාව කටයුතු උල්ලංඝනය කරලා තමයි ආණ්ඩුවේ විභාගේ සංවිධානය කළේ. ඒ විභාගයේ සම්බන්ධයෙන් අපි දන්නවා මේකට මැදිහත් වෙච්ච විභාගේ පෙනී සිටිටපු කණ්ඩායම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් ගොනු කරලා තියෙනවා. ඒ නඩුවට අදාළව ඊයේ දවසේ වාර්ණ නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ වාර්ණ නියෝගයේ මත දැන් මේ ගුරු විභාගය කල් යනවා. මොකද සිළු කටු සූදානම් වෙලා තියෙද්දී. ඉතින් මේවා ඇත්තටම පිළිවෙලක් ඇතුව කරන්න තිබ්බේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර මේ කටයුතු කරා නම් මේ වාර්ණ එන්නේ නැහැ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා වහම ගුරුවරුන්ගේ පුරප්පාඩු පුරවන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ. ඒව නැති වුණොත් වෙන්නේ දරුවන්ට බරපතල පීඩාවක් කියන කාරණාව අපි කියන්න කැමතියි. දැන් අපි දැක්ක මේ ජනාධිපතිතුමා කියනවා මේ ළමයිගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන කටයුතු කිසිවක් සිදු කරන්න දෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් අදින්ම කටයුතු කරනවා කියලා. දැන් මේක මේ මොකද්ද කියන්නේ? මේ වෘත්තීය සමිතිය වලටද මේ කියන්නේ? දැන් අපි දැක්ක මේ රනිල් වික්‍රමසිංහ විශාල පම්පෝරික ගා ඉන්නේ මේ දවස්වල. ඔව් අර සංගමිත විද්‍යාලයේ පොද්වෙදා දීමේ උත්සවයේදී ඔයක තුන්වැනි උත්සවේ ඔය පොද්වෙදා දීමේ මුලින් උත්සවයක් තිබ්බා. ඒ ක්‍රියාකාරීන්ගේ ඒ කියන්නේ මොකද මුලින් උත්සවේ තිබ්බේ ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අවුලා ඒගොල්ලෝ තමයි මුලින්ම මේ උත්සවයක් තිබ්බේ. ඊළඟට සුසිල් ප්‍රේම් ජයන්ත අමතතුමා පෙබරවාරි 15 පොද්වෙදා දීමේ උත්සවයක් තිබ්බා. මේක තුන්වැනි උත්සවය. මේ මොකද්ද මේ කරන්නේ? මේ ණයට හම්බෙන්නේ දැන් මේ ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ මිලියන 500කින් තමයි මේ පොට්ටික ගැහුවේ. ඊළඟට දෙදි දුන්නේ චීනෙන්. ඒත් 175යි. සම්පූර්ණ පොට්ටිකත් ළමයින්ට දීලා නැහැ දැන්. ළමයින්ට නැවත පරිහරණය කරන්න කියලා තමයි පොත් දීලා තියෙන්නේ කියලා තියෙන්නේ. නමුත් පොත් ප්‍රමාණාත්මක මුද්‍රණය කරලත් නැහැ. නිල ඇඳුමුණු 175ක් චීනෙන් ලැබුණා. ණයට අරගෙන තමයි උත්සව දියන්නේ. ණයට අරගෙන උත්සව දියලා උත්සව වලට වියදම් කරන්නේ කාගේ සල්ලිද? ආ
එතකොට දැන් මේ පොත් බෙදෙන ගමන් කියනවා අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා ලැයිගේ. ඒ කියන තේරුම තමයි මොකද්ද කියන්න තේරුම මොකද්ද? එයා කියනවා මේ අත්‍යවශ්‍ය සේවාවක් කරන්නේ ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කිරීම නවත්තන්න. ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මේ රටේ දැන් ඉන්න ළමයින්වත් අනාගතේ උපදින්න ළමයින්වත් නායකාරය වෙරලා තියෙන්නේ. රනිල් දැන් ඉන්න ළමයින්වත් අනාගතේ උපදින්න ළමයින්වත් නායකාරය වෙරලා තියෙන්නේ. ඔවුන් ඔක්කොම උගසර දීලා තියෙන්නේ. උගස් තියපු රට උගස් තියපු රටේ දේපළ විකුණන මේ සියලු දේ කරන රට කහබාසිනියා කරන රනිල් වික්‍රමසිංහ කියනවා ළමයින්ගේ ළමයින්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්න එපා කියලා. මොන විහිළුවක්ද මේක? අපි කියනවා ඉස්සර අපි දැක්ක මේ ඩොලර් බිලියන 52 ණය මුදලට තව බිලියන 3ක් එක්කව කරලා තියෙන මේ මිනිස්සයා. හරි? මේක නිකන් වීරකමක් වගේ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මේ ගුරුවරු මර්ධනය කරන්න. අපි දැක්කා ගුරු මාරු වලට අනිස්තික ඇතුල් වෙලා තියෙනවා. විවිධ ආකාරයේ අධ්‍යාපන පද්ධති හත දාන සාමාන්‍යන අධ්‍යාපන පද්ධතිය කඩාකප්පල් කරනවා. එහෙම කරාට පස්සේ ඒකට එරෙහිව කට්ටිය ඉස්සරහට ආවම ඒගොල්ලෝ මතය මර්ධනය කරන්න කතා කරා. ඉස්සෙල්ලා තමන්ගේ අනීතික වැඩ නැවත්තුවම මේ අරගල පැන නගින්නේ නැහැ. ඒක නිසා මේ අරගල පැන නගින එක වළක්වීම තමයි පාලකයන්ගේ වගකීම. අපි ගත්තොත් පෞගිය කාල සීමාවටම ඔය කියන තරම් ඉස්කෝලේ වාලත් නැහැ. ඇත්තම කතාව. එතකොට දැන් මෙතන දැන් ජනතාවගේ ප්‍රශ්නට විසඳුම් දෙන්නේ නැතුව ජනතාව අරගලයකට ආවට පස්සේ ඒ අරගල මර්ධනය කරලා ඒක සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කරලා දිනනවා, වරාය අත්‍යවශ්‍ය සේවාවක් කරලා දිනනවා, විදුලි බලය අත්‍යවශ්‍ය සේවාවක් කරලා දිනනවා, ඔක්කොම අත්‍යවශ්‍ය සේවා. ඒක අත්‍යවශ්‍ය සේවා කරන්නේ අත්‍යවශ්‍ය නිසාද? අනිත් එක අපි දන්නවා අධ්‍යාපන පද්ධතිය අත්‍යවශ්‍ය දේවල් මොනවද කරලා තියෙන්නේ? ළමයින්ට පෙළපොට්ටි කරේ දෙනවද? ළමයින්ගේ නිලඳුනේ ගිය අවුරුද්දේ එක වසරට ආපු ළමයින්ට තාම නිලඳුන් දීලා නැහැ. තාම දීලා නැහැ. එතකොට අපි දන්නවා ඊළඟට ළමයින්ගේ පෝෂණ ප්‍රශ්න. ලෝක සංවිධාන කියද්දි ළමයි බඩගින්න කියලා ළමයින්ගේ ළමයි මන්ද පෝෂණය කියලා. ඒ පෝෂණ ප්‍රශ්න විසඳලා තියෙනවද? ළමයින්ට පොට්ටිය ගන්න අභ්‍යාස පොට්ටිය ගන්න පුළුවන්ද? අභ්‍යාස පොත් දැන් ගණන් කීයද? ඒවා එකට තුනක් විතර වැඩි වෙලා සපත්තුවක් ගන්න පුළුවන්ද? බෑග් එකක් ගන්න පුළුවන්ද? කිසි දෙයක් ගන්න බෑ. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය ගෙනියන්න බෑ, මිනිස්සුන්ට දරා ගන්න බෑ. අධ්‍යාපනයේ බර සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට පටවලා තියෙන්නේ. ඒව පටවපු රනිල් වික්‍රමසිංහ අපිට කියනවා කඩාකප්පල් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. කවුද කඩාකප්පල් කරන්නේ? මේගොල්ලෝ. සම්පත් නොදී, සියලු දේ නොදී අදලා තියෙන ගොඩනැගිලි තවත් අදන්න බෑ. ඔක්කොම නතර කරලා තමයි මේ අය කියන්නේ. ඒක නිසා මේවයි අපි රැවටෙන්නෙත් නැහැ, අපි යට වෙන්නෙත් නැහැ, අපි වල බය වෙන්නෙත් නැහැ. අපි කියනවා මේ අයට මේ රට කරන්න බෑ. මේගොල්ලන්ට තවත් ණය ගනි. ඒක නිසා රටේ ජනතාව ණය වෙයි, කණ්ඩම් වෙන්නේ මේ සියලු දේ වෙයි. ඒක නිසා ජනතාවත් එක්ක අරගලය කිරීම අර වෙන විකල්පයක් නැහැ. අපි එවැනි ක්‍රියාමාර්ගයකට යනවා. මොන ත්‍රස්වාදය ඇලක්කුවේ පනත නෙමෙයි, මොකක් ගැනවත් රටේ ජනතාව ඉස්සරහට આવොත් ජනාධිපතිලා තින්නම් වෙන්නේ නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂත් ගෙදර යවපු රටින් පන්නපු ජනතාවක් මේ ඉන්නේ කියලා තමයි රනිල් වික්‍රමසිංහට අපිට කියන්න තියෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්